right ආයත සංක 10 ආකාරය කිසියම් ගැටලුවක් තුනොත් ax + b වර්ගමූල ඇතුලේ cx වර්ග ධන dx ධන y c බිඳුව වෙන බැහැරි c සමාන බිඳුව වුණත් ආදේශය අපි ගන්නෙ t කියලා ගන්නවා එක යට වෙන මෙයා කවුද ax + b දැන් මේකෙත් කලින් ඒ වගේම තමයි ආදේශය දැම්මෙන් පස්සේ කියන්නේ කලින් ඒ වගේ වර්ගයේ ආදේශය දැම්මෙන් පස්සේ ගාන පෙරලන අපිට කරන්න පුළුවන් දන්නවද පෙරලන්න පුළුවන් පද තුනක් තියෙනවා ආයත දැම්මෙන් පස්සේ එකක් එක්ක සයිනස් ටයිප් ගානක් කියන එක්ක sec ආදේශය දාලා කරන වෙන ගාන එකයි කාලිසෙන් දාලා තව එකක් දානවා එක්ක tan ආදේශය දාලා කරන වෙන ගාන පහයි cos sinus කෙලෙම ටයිප් කරනවා කොසෙක් ආලිස දාලා අහු කරන්නේ. ඒ කියන්නේ දැක ආලිස දෙයක් කරනවා. එකක් දැම්ම පෙරලුවා සෙක් ආලිස රයිට් පිට ආයෙ කරා. ආයෙට. තාවයට දැක. ඉතර ආලිස දෙයක් කරනවා. මේකෙන් එක ආලිසක් දැම්ම දෙක ආලිසක් දැම්ම දැක. එක ආලිසක් දැම්ම දෙක ආලිසක් දැම්ම. පැහැදිලි. ඉතර ටයිප් තුනක් තියෙනවා. අපි ටයිප් තුනෙන් බලමු. මේ ටයිප් එක ගන්න කොහොමද? ඊට පස්සේ බලමු මේකක් කරන්න කොහොමද? මේක කරන්න කොහොමද? පැහැදිලි. right right අබල මෙව ගන්න 10 dx බෙදීම x තන දෙක x වර්ග ධන 4x ඍණ 5 ගන්න. ඉතින් මේකෙත් ආදේශ දාන්න ඉස්සෙල්ලා පොඩක් සකස් කිරීමක් කරගන්න ඕනේ කලින් 9 කරපු විදිහට. මේ සකස් කරන්න පෙන්නේ. එක යා x වර්ග ධන 4x ඍණ 5 මූල dx බෙදීම x තන දෙක. හරි. කොහොම සකස් කරගත්තෙන් පස්සේ ගන්න අපි ආදේශය. ආදේශය කවුද? මම ගන්නවා t සමානයි 1/8 x තන දෙක. හරි. මේක සීමා හයිත ගන්න. නමුත් කෙසේ හෝ මම මෙතන x උත්තර ගන්න. ඇයි? මම මේ කොටස යම්සි ප්‍රකාශනයක් කරනවා. ගන්නවා t ඇසරින්. නම් මෙතන x සහ මෙතන x t පෙළ ගන්න ඕනේ. ඒ නිසා වෙන මට හිතුවේ දෙන x උත්තර. x t s. අපිට ගන්න පුළුවන් කොහොමද? x ධන 2 සමානයි. 1 / t නේ. ඒක ගන්න පුළුවන් කොහොමද? x සමානයි 1 / t ඍණ 2. බලන්න. next ගත්තා නේද? well right then dt. dt 1 / dt සමාන ඍණ 1 / x දන්න දෙකේ වර්ග dx තේරුණා අවකලන කරන්නේ ඍණ 1 යට පහයි මේකෙන් 1x දන්න දෙකක් තියා ගන්නවා එකක් ගන්න මෙහෙට ඍණත් එක්ක මේ කියන්නේ මම මේක සකස් කරන්න නෑ වෙන්නේ ඍණ x දන්න දෙකක් පියා අරහෙට ඉතුරු කරගත්තා dx බෙදීම x දන්න දෙක දැන් ඔන්න තේරෙන මොකද උනේ කියලා මේ කොළ රවුම ට සමාන මෙයානේ. පැහැදිලි? හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතන t නෙවෙයි ඉන්නේ. dx හරි සෝරිය. dt. පැහැදිලි? මෙතන t නෙවෙයි ඉන්නේ. පැහැදිලි? x දන දෙක ඉන්නේ. හැබැයි දන්නවා x දන දෙක කියන්නේ මොකද? මේ කරබිට හොත් අපලන්න කොහොමද? x දන දෙක සමාන 1 / t කියන්නේ. පැහැදිලි? නැත්නම් මෙතන අපිට නැවත සකස් කරමු නම් කොහොමද? ඍණ 1 / t dt සමානයි dx බෙදීම x දන දෙක එක නා x දන දෙක මෙන්න මේ කොටසට සමාන මෙයා එයා කියලා t වලින් යාක දෙක ඒ වගේ මේ x ටත් ඉන්නන කෙනනේ අර x ටෙන් පෙන් දැන් සියල්ල දාන හයිට මේ නිසා 1/8 වර්ගමූල x කියන්නේ කවුද 1/8 t ඍණ 2 වර්ග ධන 4 හරි ix කියන්නේ 1/8 t ඍණ 2 ඍණ 5 පහද මේ කොටස දාන කවුද මේ කොටස ඍණ 1/8 t dt බලන්න දැදී මේක බොහොම පරිස්සමෙන් සුව කර ගන්නවා වර්ගමූල එක බෙදීම ඇතුළත වෙනවා කවුද 1/t වර්ගය ඍණ 4 බෙදීම t එහෙම නේද
ගන්න හතර. මේ පදේ වර්ගය. මේ පදේ වර්ගමේ තියෙන්නේ. පද දෙක මේ ගුණිතය මේ තියෙන්නේ. මේ පදේ වර්ග පහල. හතර ඇට t වෙන 8 වෙන 5 අඩගෙන වෙන d t බෙදීම t. හරි. ඔගන්තර පොදුවේ මෙන්න මේ t වර්ගය මෙතන t මෙතන හරය තියෙන අතන එකන තියෙන. මෙතන හරය එක මෙතන හරය ගනේ. ඔක්කොම සුළුනොත් ඔයගොල්ලෝ මේක හැවල යන්න වෙයි. කෙරෙම t වර්ගයක් උඩට රැවෙන්න. කොහොම? මෙතන එකක්. මෙතන රෙන 4යි t එකක්. මෙතන 4යි මෙතන 4 කියලා රෙන 4යි. මෙතන 5 රෙන 9යි. ඒ කියන්නේ අතරම වෙන 9 t වර්ග. හද මේක සුළු කරපු නේ මේ දෙක. කැමරාව මුදෙන්නේ. එතන මේ පාඩිය අතුරු සමහර නේද? කෙලව රෙන 9යි t වර්ග කියන තරක් දැන් බලන්නේ. එතන මේක අවශ්‍ය නැහැ කියලා. සරලවටම කෙලම t වර්ග උඩ වර්ගමූල වහම යට කවුද? මේක t කියන්නේ. 1 රෙන 9 t වර්ග හොඳද? ඒ මෙයාට මෙයා කෙලම කැන්සල් වුණා. 4 8 රෙන 4 රෙන 5 රෙන 9 එතන එක හරි. මේක t කියන්නේ. ඔකේ තමයි ටිකක් ලිව්වනේ. dt dt පහලි. ඊට මෙයාට මෙයා කැන්සල් වෙනවා. සරණ කොහොමද? ලස්සනට රෙන 9 ඉස්සරහ ඇවිල්ලා dt බෙදීම 1 රෙන 9 t වරනේ. තවවල පුළුවන් නැතත් නැකින් 9 ට ගත්තා හරිනේ. 9 ට ගත්තා නම් රෙන 3 න් එකක් වෙනවා නේද? dt බෙදීම 1 8 1 අසුරු කරලා 3 වර්ග වෙයිද නැන්නේ? රෙන t වර්ග දැක මේනේ සයිනස් රෙන 1 8 3යි සයිනස් 3යි t බෙදීම 1 එහෙම නේද? කරන්නේ දැනස් සියාබන්නේ දැන් මේ t ට ඕගොල්ලන්ට පුළුවන් t කියනකොට එක දැස්තන්දි මේ සූත්‍රේ කොහොමද? රෙන 1 8 3යි සයිනස් 3 බෙදීම x ධන 2 ධන 4 පහෙන් පහට